බාහිර ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි අවශ්‍යතාවයක් තියෙන ළමයින්ගේ චර්ය හැඩගැසීම සහ අධ්‍යාපනික කටයුතු සම්බන්ධයෙන් මානසික වර්ධන සඳහා. ඒක මේ බාලදක්ෂ වැඩසටහනෙන් එක් විෂය බාහිර ක්‍රියාකාරකමක්. මේ විෂය බාහිර ක්‍රියාකාරකම් තුළ ළමයින්ගේ හදවත හදන ගමන්ම ක්‍රියාකාරකම් අතහුරු කිරීමේ කටයුතු කරනවා. ඩිස්ත්‍රික් මට්ටම ජාතික මට්ටමින් ජම්බෝරි වශයෙන් පවත්වල තියෙනවා ඩිස්ත්‍රික් මට්ටමේ මම හිතන්නේ එවැනි කඳවුරක් රටපුර දිසාව සැලසුම් කර මේ පවත්ව මුල්ම අවස්ථාව බාලිකා පාසල් 10කට ආසන්න සංඛ්‍යාව දරු දැරියන් 116කට විතර ප්‍රමාණයක් මෙම කඳවුරේ සඳහා සහභාගී වීමට මුලික අරමුණ කරගත්තේ අද පවතින අධ්‍යාපනික රටාවත් එක්ක ළමුන් සියලුම දෙනා එකට හිර වෙලා ඉන්න අපේ කාලෙට වඩා වෙනස්. ඒ වෙනස තුළ බාලදක්ෂ ව්‍යාපාරයට එන දරුවන්ට නවුම් අත්දැකීමක් ලබා දීමට කඳවුරු ජීවිතය තුළින් හැකි ඔවුන්ගේ හෙට දවස ශක්තිමත් වෙනවා. ඒ නිසා සෑම වෙනත් කඳවුරුවලට ගියාම බාලිකා බාලදක්ෂීන්ට කටයුතු කරන්නට වෙන්නේ බාලදක්ෂීන් සමගමයි. මේකේ නම අපි බාලදක්ෂම තමයි දෙගොල්ලෝ අපේ අංශ දෙකක් විදිහට තිබුණට ඒකෙදි ඔවුන්ට ලැබෙන යම් යම් අවස්ථාවන්වල අඩුවක් දකින අවස්ථා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ මූලිකත්වයේ ඔවුන්ගේ නායකත්වයේ ඔවුන්ගේ හැකියාව වර්ධනය කර ඉස්මතු කර පෙන්වා ඔවුන්ව මේ දිසාව තුළ ඉහළ තැනකට ගෙනීම තමයි අපි මූලික අරමුණ කරගත්තේ දිසාවක් හැටියට. මේ අත්දැකීම තුළ තමයි හෙට දවසේ මේ ලෝකය ලස්සන කරන ලෝකයේ යම් යම් නව නිර්මාණයන් නිර්මාණය කරන සැබෑ මිනිසුන් බිහි කරන්නට ඇති ව්‍යාපාරයක් තමයි බාලදක්ෂ ව්‍යාපාරී බෙන් පවර් සාමිතුමා 1907 බ්‍රවුන් සිටි දූපතේදී ආරම්භ කළ මෙම ව්‍යාපාරය. එලිමහන් ක්‍රියාකාරකම් තුලින් තමයි මේ අත්දැකීම් දෙන්නේ. ඒක එලිමහන් අත්දැකීම් තුලින් වින්දනයක් ලබාගෙන ඒ ජීවිතයේ වින්දනය ලබා ගන්න අවස්ථාව ලබා දෙනවා. ඒ තුලින් තමයි අපි දරුවාගේ වින්දනය ලබා දෙන දරුවාට මේ බාලදක්ෂ ක්‍රියාකාරකම් එලි දක්වන්නේ. ලංකාවට අලුත් දෙයක්. ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරය තමයි තිබුණේ. අපි 2009 වර්ෂයේ තමයි ආරම්භ කළේ. ඉතින් දැන් ශීඝ්‍රයෙන් දියුණු වෙගෙන යනවා. මම හිතනවා මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම බාලදක්ෂිකා කඳවුර ඒකම ලංකාවෙන් පවත්වන ප්‍රථම බාලදක්ෂිකා කඳවුර. 1,07,000ක් වගේ මුදලක් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයේ ලබාගෙන තියෙනවා. බොහොම උනන්දුවෙන් ගියක් අපේ ඒ නායිකාව දිස්ත්‍රික් නායිකාව. මැගියන දිස්ත්‍රික් නායිකාවක් හැටියට ඇය සුවිශේෂි වැඩගත්ත ඉටු. මොකද්ද අපි මේකට කරන්නේ?
බලන්නකෝ. බලමු. යා කිව්වක නම් ඇත්ත තමයි. අපිට මේ රටේ හැමදාම සමගියෙන් සමාදානයේ ඉන්න පුළුවන්. ජාති ભેද වෙනසක් නැහැ නේ. ගන්න ඕන. හරිනේ? ඊතෝමනේ